आयुबोवान कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक सियत उदासन प्रवृत्ति विकाशात समगिन मम इशारा पतिराज प्रथमे नवदहने प्रवृत्ति सिरस्तल वेत इंधन पोहर नैति युगे कट नवते अन्न बह असिरुता मदद जनता उटे सहन देनवा जनपति कियाई सिरिपाल लट विरोधे पालकरन एसएम लव प्रश्न करन सक्रिय पुरवेस्यान थव बुहो वेवा अंदन रवटन्न बेरी अलुत परपुरक बिहि वेवा यान्न अद टेलीबेकिए पैतुमाई होरकम करन आयट सजित करन्न यान दे इंधन नैति पोहर नैति युगयकट नैवत यान्नट बेरी बव जनाधिपति रणिल विक्रमसिंह पवसनवा देदास विसिपहेदी सियट पहक आर्थिक वर्धनयक एतिकिरीमट एकंगतावेकिन इदिरियट यायुतु बवाय जनाधिपति वरया पवसन्ने शिल्प अभिमानी देदास विसितुन हस्त कर्मांत सम्मान उलेल अमतमिनुय जनाधिपति वरया मेम अदहस पल कले शिल्प अभिमानी देदास विसितुन हस्त कर्मांत सम्मान उलेल जनाधिपति रणिल विक्रमसिंघे प्रधानत्वेन कोलंब सिरिमाव बंडारनायक अनुस्मरण प्रदर्शन मध्यस्थानेदी पवैत्तुना ඒ බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඍණ නෙමෙයි ධන 100%ක් ඇති කරන්න. මේ අවුරුද්දේ 100%ක් ඇති කරොත් ඊළඟ අවුරුද්දේ 105%ක් ඇති කරන්න පුළුවන්. අපිට තියෙන්නේ අපි එකඟත්වයේ අනුය යන්න. අපි හැම වෙලේම මුදල් අච්චු ගැහුවා. අනික් අතට බැංකු වලින් ගිහින් ණයගත්. මේකෙන් සිදු වුණේ රුපියල 70 වසරේම බාල්දු වීම. ඉතින් මුදල් මුද්‍රණය කරන්න බැරි නම් බැංකු වලින් ණය ගන්න බැරි නම් අපිට දුන්නේ එකම මාර්ගේ අපේ තියෙන ආදායම් වැඩි කරන්න. එතනදී විශේෂයෙන්ම වැට්බඩු වැඩි කරන්න තිබුණා. 15 18ට පත් කරා. මේකෙන් වැට්බඩු වලින් ඉවත් වෙලා තියෙන ගණනාවක් අපි වැට්බඩු යටතේට ගෙනාවා. මේ හැම එක්කෙනාටම ඒ බර දරා ගන්න වෙනවා. මගේ ඉඳන් අර කොනේ අන්තිමටම ඉන්නයි. පුළුවන් සහන දෙන්නයි බැලුවේ. රජයේ සේවකයන් රුපියල් 10000 ගානේ දීමනාවක් දෙන්න යනකොට තවත් සහන ලබා දෙන්න තියෙනවා. හැම මේ මාර්ගය හැට වෙන එක මාර්ගයක් නැහැ. සමහරු කියනවා මේක අඩු කරන්න, ඒක අඩු කරන්න. ඉතින් ඔක්කොම අඩු කරන්න පුළුවන්. අඩු කරාම කොහොමද ගෙවන්නේ? අපිට ආපහු යන්න බෑ තෙල් නැති යුගයකට. අපිට ආපහු යන්න බෑ පෝර නැති යුගයකට. අපිට ආපහු යන්න බෑ කඩාවැටුනේ ආර්ථිකය. මේක අමාරුකම් තිබුණා දැන් සමහර අංශවලට කෙටි වාසියක් එනවා මම නම් එකඟ නෑ රුපියල මේ අවස්ථාවේදී බාල්දු කරන්න දූෂණය වංචාව සහ සොරකම සිදු කරන පුද්ගලයින්ට සිය රජයක් යටතේ උපරිම දඩුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා 2024 නව වසර වෙනුවෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී උත්සවයක් පැවැත්ුණා ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ුයි අපි අපිට සුබපතා ගන්නා මොහොතක ලක්ෂ 220කට ආසන්න ජන ප්‍රජාවක් තාමත් දුකින් ඉන්නේ මේ බම්බලොත් රටේ අද දූෂණය වංචාව බම්කුලොත් වීමට පෙරටත් ලහි ලහියේ මේ රජයේ ප්‍රමුඛ ඇමතිවරු කණ්ඩායම් ඩොලර් බිලියන ගණන් කොමිස් ජාලාරමේ නිරත වෙයි එකක් අවබෝධ කරගන්න අපි ළඟ ඩීල් දේශපාලනය නැහැ කරාටිවම් බලන්න ගියොත් රටට හානියක් කරලා දෙනවා ආර්ථික හානියක් කරලා දෙනවා හොරකමට දූෂණය වංචාව පක්ෂ වේදෙන් තොරව වැරදි අය නීති අහකට ගෙනවිලා එතනින් නතර කරන්නේ නැහැ ඒ අය මේ අයගේ පෞද්ගලික දේපල වලින් හානියක් කරපු රටට ජනතාවට වන්දි ගෙවන නීති රීති අනුමා වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න සැදී වැට්බදු සම්බන්ධයෙන් විවිධ පාර්ශව පල කළ අදහස් දැන් ජනතාවට දරන්න බැරි තරම් බදු බරක් ඇති වෙලා තියෙනවා. වැට් වැඩි කිරීම නිසා 15 ඉඳලා 18ට වැඩි වීමයි 0 ඉඳලා 18ට වැඩි වීමයි මේ දෙකම නිසා විශේෂයෙන්ම ඉන්ධනවලට ගහපු බද්ද නිසා ඇති වෙලා තියෙන අමාරුකම පොදු ජනතාවටම බලපානවා. සිළු දෙනාගෙම ජීවන විදීම වැඩි වෙනවා. මේ කරන දේ ප්‍රායෝගික නැහැ. මේක අමානුෂිකයි. මේ රටේ ආර්ථිකය දරිද්‍රතාවයේ දුගීභාවයේ දුප්පත්කම ඒක තමයි පළවෙනි දේ. අද දරුවෝ පාසලට යවන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් දෙමව්පියන්ට ඇති වෙලා තියෙනවා පිටිසර දුප්පත් ගම්මානවල විශේෂයෙන්ම. ඒකට හේතුව දරුවෝ පාසලට බස් එකේ යවන්න අතේ සල්ලි නැහැ. අද උදේ තියෙන දේ නෙවෙයි හවසට තියෙන්නේ. හවස තියෙන දේ නෙවෙයි හිට උදේ තියෙන්නේ. දැන් වැඩ්බද්දි නිදහස්කම තිබෙන්නේ බහණ්ඩා සේවා කාණ්ඩ 41ක් විතරයි. ඇයි නිදහස් කරේ? ආර්ථිකයටත් ජනතාවගේ ජන ජීවිතයටත් සංවේදී බලපෑමක් කරන බව ඒගොල්ලම දන්න නිසා
මේ වැඩබද්දෙන් පෙන්වු කරන්න මොකද්ද අපිට අපේ රටේ අර්බුදය මෝරා තිබෙන ආකාරය වැඩබද වැඩි කිරීම නිසා භාණ්ඩ මිල ඉහළ යාම සේවා ගාස්තු ඉහළ යාම ගැන බරපතල සාකච්ඡාවක් සමාජය තුල මතුවලා තියෙනවා සමහර වෘත්ති සමිති සහ උද්ගලයෝ රටේ ජනතාව තුල අනියත බියක් ඇති කරලා දැන් මේ බදු ගහනවා මේක දරන්න බෑ පාරට එන්න කියන ආයාචනය තමයි මේගොල්ලෝ කරන්නේ රටවල් වල වැරදි වැඩ කරපු හැගේ කෝම්පැනි වල නම් ලියලා බ්ලැක් ලිස්ට් එකේ දාලා තිනවා. ඔබ දන්නවද 2006 ඉඳලා අද වෙනකන් බ්ලැක් ලිස්ට් එකේ අපේ ඉන්ටර්නෙට් එකේ තියෙන කෝම්පැනි දෙකයි. ලෝකේ ප්‍රසිද්ධ රටවල ඔක්කොම වල බ්ලැක් ලිස්ට් තිනවා. ලංකාවේ නැහැ. ඒ කියන්නේ ප්‍රසම්පාදනය කරලා හොරගම් කරලා වංචා කරලා ආයෙත් ඒ අයට ප්‍රසම්පාදන කරුණු වලට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ රටේ ජනතාව ආර්ථිකව හෙම්බත් වෙලා ඉන්නේ. මිනිසුන්ගේ ජීවත් වෙන තියෙන සල්ලි ටික ඔක්කොම අරගෙන බැතිවර්ණ තියලා මොකක් හරි ඒ විදිහට කරන්න පුළුවන්. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මේ වෙලාවේ අවශ්‍යම දේ බැතිවර්ණයක් නෙවෙයි මං හිතන්නේ. මං කළා මේ රටේ තියෙන මේ ආර්ථිකය කඩාවැටිච්ච රට ගොඩ ගන්න එකයි වඩා දූෂණීය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 435 වැනි ටෙලිවැකිය අපේ රටේ පාලකයන් ජනතාව වෙනුවෙන් කළ විශේෂ හෝ සාමාන්‍ය කැපකිරීමක් නැහැ කියලා මේ දවස්වල ටෙලිවැකි වලින් අප පෙන්වා දුන්නා රටේ ජනතාව බස් එකේ දුම්රියේ දහ දුක් විඳිමින් රැකියාවට එනකොට ඔය ජනතා නියෝජිතයන් යයි කියා ගන්න උන්දලා තීරු බදු රහිත වාහනවල සැපට එන යන බව අප තේරුම් කරලා දුන්නා අද වෙන විට අපේ රටේ පුරවැසියන්ගෙන් යම් ප්‍රමාණයක් හැමෝම නෙමෙයි යම් ප්‍රමාණයක් හෝ සක්‍රීය මිනිසුන් බවට පත් වෙමින් සිටීම සතුටට කරුණක් සක්‍රීය පුරවැසියා කියන්නේ ප්‍රශ්න කරන මිනිසයාට සක්‍රීය පුරවැසියා සිය විරෝධය බිය නැතිව නොබියව පළ කරනවා පසුගිය දවසක ඔබට මතකද අර පිටු 40 පොතක් බෙදන්ට ගිය ඇමති නිමල් සිරිපාලට වෙච්චි දේ නේද ඔව් ජනතාව විරෝධය පළ කළා පිටු 40 පොත් දෙක තුනක් ගන්නට අහිංසක මිනිසුන් සැතපුම් 20 30 40 ගෙවාගෙන ඇවිත් තිබුණා අන්තිමට ගමන් වියදම රුපියල් 800ක් වෙනකොට පිටු 40 පොත් දෙක තුනේ වටිනාකම රුපියල් 2300යි නේද ඒ නිසා ජනතාව පොත් ගන්න එක පැත්තක තියලා ඔය ඇමත්තට විරෝධය පළ කරලා යන්ට ගියා මේ තමයි සක්‍රීය පුරවැසියන් බිහිවීමේ එක් මූලික ලක්ෂණයක්. දැන් දෙවනි එක ඊයේ ඇමති එස්.එම්. චන්ද්‍රසේනටයි උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම්. රංජිත්ටයි ජනතාව හූ සංග්‍රහයක් ලබා දුන්නා නේද? ඒ අර තඹුත්තේගමෙදි තමයි මේ හූ සංග්‍රහය භුක්ති විඳින්න මේ උන්දලට වාසනාව ලැබුණේ. ප්‍රදේශයේ ජල පෙරණයක් ස්ථාපිත කරලා පොඩි කලර්ස් පාරක් දාලා එළඹෙන ඡන්දයට ජනතාව අන්දන්න පුළුවන්ද කියලා තමයි මේ බලන්ට යන්න ඇත්තේ නේද? දැන් ජනතාව අන්දනවා කියන එක හිතන තරම් ලේසි නෑ මෙහාන්ට කෝ රැස්සලා හිටපු ගම්වාසීන් එස්.එම්. චන්ද්‍රසේන්ලගෙන් අහපු ප්‍රශ්න මේගොල්ලෝ දැන් සල්ලි වෙන් කරා කියනනේ ඒ කාගේ සල්ලි ඒක පෞද්ගලික සල්ලිද වෙන් කරලා තියන්නේ ඒකයි අපි අහන්නේ මේ අපේ සල්ලි වල පෞද්ගලික සල්ලි නෙවෙයි එහෙනම් කොහොමද මේවා උඩ කරන්නේ හරියට ගෙතින් කරනවා දැක්කනේ හතරවල් උත්තර මහා බෑ නැති වැදගත්ම ප්‍රශ්නේ ජල පෙරණිය කාගේ සල්ලි වලින්ද මේ තමයි ජනතාව අහපු එක ප්‍රශ්නයක් මේ ජනතාවගේම බදු සල්ලි ආ හරියටම මේ മന്ത്രിලගේ ඇමත්තලගේ මේ අම්මා අප්පගේ බූදලෙන් දෙනවා වගේ තමයි ගමට ගිහිල්ලා නේද රබන් ගහලා රතිඤ්ඤා පත්තු කළා මල් මාල එහෙම දාගෙන නේද පහුගිය කාලේ පුරාම එක එක දේවල් දුන්නේ දැනු දෙන්න හදන්නේ හොඳේ මේ තාක් ඔය മന്ത്രിලා මැති ඇමතිලා කීයෙන් කී දෙනාද කියන්ටකො තමයි ගේ පෞද්ගලික දණින් අම්මා අප්පගේ හම්බුණු දණින් ගමට රටට යමක් කරලා තියෙන්නේ නේද හුඟක් වෙලාවට മന്ത്രി ප්‍රතිපාදන කියලා ආන් ඒකෙන් හදන දේවල් වලටත් උන්දලාගේ නම් ගම් දාගන්න එකනේ කරන්නේ නේද මොකද්ද മന്ത്രി ප්‍රතිපාදන කියන්නේ
මොකද මන්ත්‍රී ප්‍රතිපාදන කියන්නේ මේ උන්දලගේ අම්මා අප්පගේ මේ ධනේද නෑ මන්ත්‍රී ප්‍රතිපාදන කියන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් එහෙමත් නැත්නම් කොහෙන් හෝ රටකින් ණයට ඉල්ලගත්ත සල්ලි මේ මන්ත්‍රී ප්‍රතිපාදන වලින් ඔය හදන දේවල් වල ප්‍රමිතිය ගැනත් අපි ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේද නේද ආ ගමේ පාරට තාර දාලා හැරන තැපැලින් තාර හොදලා ගලෝලා යනවා පාලම හදලා හැරලා බලනකොට පාලම ගංගේ ගිහිල්ලා නේද මේ තාක් මේ රටේ මන්ත්‍රී ප්‍රතිපාදන වලින් හරියට හරිදී හරි විදිහට කළා නම් එහෙනම් ඉතින් මේක සුරපුරයක් එහෙනම් ගම් නිකං තියෙන්න ඕනේ සුරංගනා ලෝක වගේ නේද අද ජනතාව සක්‍රීය පුරවැසියන් ලෙස තේරුම් ගනිමින් ඉන්නවා මේ මන්ත්‍රීලට මැති ඇමත්තන්ට අනේ බුදු සර් අපේ සර් ගම හදන අපේ සර් නේද ආන් ඒක වෙනස් වමින් මේවා සර්ගේ සල්ලි වලින් නෙමෙයි නේද කරන්නේ කියන තැනට ප්‍රශ්න කරන තැනට ජනතාව ඇවිත් ඉන්නවා අපේ සල්ලි වලින් වැඩ කරන බව පෙන්වන ගමන් ඒවයින් තමයි ඔය උන්දලත් උන්දලගේ වටේ ඉන්න පරපෝෂිතේනොත් හොරා කාලා හැදෙන්නේ කියලා දැන් ජනතාව තීරුම් ගනිමින් ඉන්නවා අද තහඩු කෑල්ලට වැසිකිලි පෝච්චියට පිටු 40 අභ්‍යාස පොතට එහෙමත් නැත්නම් ජල ෆිල්ටරයට ආත්මේ පාව දෙන්නේ නැති මිනිසුන්ගේ සංඛ්‍යාව ඔව් වැඩි වෙමින් තිබෙන බව තමයි දක්නට ලැබෙන්නේ ඒක හරි වැදගත් සබුද්ධික සක්‍රීය පුරවැසියන් ලෙස ඔබෙත් මගෙත් යුතුයකමක් වගකීමක් තියෙනවා හැකිතාක් මේ සත්‍ය ගමේ ගොඩේ ජනතාවට තේරුම් බේරුම් කරලා දෙමු එල්ලෙන්න වැලේ වැල් නැතුව පාපැදියක්වත් තිබුණේ නැති ප්‍රාදේශීය සභා පළාත් සභා පාර්ලිමේන්තු මැති ඇමැත්තලගෙන් මේ මේක අහන්ට ඔයෙලා මේ තරම් ඉක්මනට සුපිරි ධනවතුන් වුණේ නිදන් හාරලද මැණික් ගරලද හොරා කාලද නැත්තම් තුනම එකට කරලාද කියලා හොඳේ ඕං ඕක ඍජුව ප්‍රශ්න කරන්ට පුළුවන් සක්‍රීය පුරවැසියෙකු වෙමු කියලා අද ටෙලිවැකිය ඔබට ආරාධනා කරනවා. එම පුතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.